මේ ඇල්ලේ ගුණවන්ස නායක ස්වාමීන් වහන්සේ දැන් ඊයේ ජනාධිපතිතුමාගේ නිල නිවසේ පැවති සාකච්ඡාවලින් හොඳට අපිට පේන දෙයක් තමයි 20 වෙනි සංශෝධනය. ඒ කියන්නේ ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා ඡන්ද එකතු කිරීමක්. පාර්ලිමේන්තුවේ මිනිසුන්ගේ සිග්නල් කණුවලට අතැස්සීමේ කලාව පෙරහුරු කිරීම සඳහා ඊයේ රැස්වීම තිබුණා කියන එක තමයි ගම්ය වෙන්නේ. මේ ව්‍යවස්ථා සංශෝධනය ගැන ඔබ වහන්සේ මේවා මේ ව්‍යවස්ථා සංශෝධන වලට කතා කරලා මේ බොහොම දුක් සහිත අවස්ථාවලට පත් වෙලා තියෙනවා මම දැකලා තියෙනවා ජයවර්ධන මහත්තයා කාලේ ඉඳන්ම. මේ 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 ව්‍යවස්ථා 20 වෙනි සංශෝධනය ගැන ඔබ වහන්සේ මොකද්ද කියන්නේ? දැන් මේ 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 රජයේ බලයට පත් වුණු දවසේම ඉඳලා බොහොම සියුම් විදියට ඉතාම ප්‍රවේශම් වන පෙන්නුමෙන් අපිව කොටු කරන්න අපිව නිහඬ කරන්න විවිධ කටයුතු සිදු කරනවා. අපි දන්නවා මේ රජයේ පැමිණි ගමන්ම පනතක් ගෙනාව ජාතිවාදී ආගම්වාදී පනත කියලා. ඊට පස්සේ අපි ඒකට උද්ඝෝෂණය කරනකොට ඒක නැවතුණා ටිකක් පැත්තකින් තිබ්බා. ඊට පස්සේ ගෙනාව තේරවාදී බිස්සු කතිකාවත කියලා පනතක්. ඒකනොත් මේ අපිව කොටු කරන්න උත්සාහ කරගෙන ගෙනාව. දැන් ඊට පස්සේ තමයි ආණ්ඩුකම ව්‍යවස්ථාව ගෙනත් තියෙන. දැන් මගේ මේ මේසුඩ තියෙනවා මේ ඒගොල්ලෝ රහසේ කතා කරන කියන ලියුම් කියනොත් සියලු ලියුම් මංගාව තිබෙනවා. මේ පනත සම්මත කරොත් මේ රටේ බුද්ධාගම සුරක්ෂිත කර පෝෂණය කරන අතර ප්‍රමුඛ ස්ථානයේ පිරිනමන කියන වගන්තිය එසේ තිබියදීම සෙසු ආගම් වලටත් ඒ තත්ත්වය ලැබෙනවා. ඒ වගේම මේ ආණ්ඩුකම ව්‍යවස්ථාව නිසා මේ රට කෑලිවලට කැඩිලා සදාකාලික පරපුරෙන් පරපුර යුද්ධයක් පවතින රටක් බවට පත් වෙලා සිංහලයට යන්නේ නැති වෙනවා. දෙමළ මුස්ලිම් ජනතාව සදාකාලික ගැටුමකට පත් වෙනවා. මේ ආණ්ඩුකම ව්‍යවස්ථාවට මේ රටේ ජනතාව නැගිටලා සම්පූර්ණ විරෝධය ප්‍රකාශ කළ යුතුයි. තමන්ගේ දරු පැටියට ආදරයක් තියෙන උන්ට හිතක් දෙන්න අවශ්‍ය නම් මම හිතන්නේ ඇල්ලේ ගුණවන්ත හඳුරන්ගේ මේ කියමන බොහොම කල්පනාවෙන් කියන කියමනක්. මේ වගේ ඒවලට විරුද්ධ වෙන්න අපේ මිනිසුන්ගේ කොඳුනාර්තිය ශක්තිමත් විය යුතුයි.